අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සිංහරාජ වැසි වනාන්තරය හරහා ඉදිවන ආන්දෝලනාත්මක ලංකාගම මාර්ගයේ නිරීක්ෂණයට ජනපති පැමිණෙයි මාර්ගය දින 90කදී ප්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් මාර්ගයේ දෛනිකව දහවණය වීමට බස් රථයකුත් ලීසිං වාරික ගෙවන්න ජනතාවට දුන් සහන කාලය තවදුරටත් දීර්ඝ කරන්න විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි ආනවිලුන්දහව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයා සහ ඩෝස යන්ත්‍රයේ රියදුරු රිමාන්ඩ් 13 වන ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව මෙතෙක් සාකච්ඡා සිදු කර නැහැ අධිකරණ ඇමති කියයි එජාප නායකත්වය ගන්න මම සූදානම් රුවන් අනුරාධපුරයේදී කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සමයන්ගේ ප්‍රධාන වෙඩිකරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුට හොලිවුඩයේ කැළඹූ වකන්ඩාවේ රජු බ්ලැක් පැන්තර් මියයයි ප්‍රථමයෙන් දේශීය පුවත් පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතාවයට කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද නෙළුව ලංකාගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රටේ ලෝක උරුමයන් අතර පවතින අතිශය වටිනාම සම්පතක් බවට සිංහරාජය හැඳින්විය හැකි සිංහරාජ වැසි වනාන්තරය තුල දහස් සංඛ්‍යාත වූ අපටම ආවේනික සතුන් සහ ශාක විශාල ප්‍රමාණයක් දැක ගැනීමේ හැකියාව පවතිනවා ඇතම් ශාක සහ සත්ව කොටස් තවමත් හඳුනා ගැනීමටත් හැකියාවක් නොලැබී තිබෙන්නේ මේ පරිසර පද්ධතිය තුල තිබෙන විශේෂත්වය නිසාමයි සිංහරාජ වැසි වනාන්තරය පිළිබඳව පසුගිය දිනවල වැටි වශයෙන් කතාබහට ලක්ුණේ සිංහරාජ වැසි වනාන්තරයේ මැදින් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කිරීමත් සමගයි ගින්ගග රක්ෂිතයත් සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින් නෙළුව සහ දිනියාය යා කරමින් මෙම මාර්ගය ඉදිකරමින් පවතින බවට වැසි වනාන්තර සුරකිණන්ගේ සංගමයේ පරිසර වේදින් පිරිසක් නිරීක්ෂණය කර තිබුණා ඔවුන් මේ පිළිබඳව මාධ්‍යට තොරතුරු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් සිදුවන්නට යන විනාශයක් පිළිබඳ තොරතුරු වාර්තා කළා මෙම සිංහරාජ වැසි වනාන්තරය හරහා ඉදිකෙරෙන මාර්ගය සහ ඒ හරහා ඇතිවන අතිශය අහිතකර වූ පරිසර බලපෑම් පිළිබඳව කණ්ඩායම් රැසක් පසුගිය දිනවල මාධ්‍ය හමුවේ කරුණාවරණය කළා දිගින් දිගටම ගැටලුකාරී තත්ත්වයන් රැසක් මතු කළ මෙම මතභේදාත්මක නෙළුව ලංකාගම මාර්ගයේ තොරතුරු සුව බැලීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරයක නිරත වුණා මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යවරුන් රසක් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අමාත්‍යංශ රසක නිලධාරීන් එක්ව සිටියා. එෙහිදී ජනාධිපතිවරයා මාධ්‍ය ඔස්සේ පළ වී ඇති තොරතුරු පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියා. ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ සිංහරාජ්‍ය වනරක්ෂිතය හා මාර්ග ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවයක් වන මාර්ගයේ ඉදිකිරීම කටයුතු කළ යුතු බවයි. දලක් දැම්මද? ඔව්. අර දල කියන්නේ ගෝණි මේක දැම්මද? ඔව්. ඒක කරලාසාර කනකොල වවන්න පුළුවන්. කනකොල වවන්න පුළුවන්. දැන් මේක මේ කොට පරිසරයට විශේෂ බට. මේක ගෝණි දල දැම්ම මේක. මේක අර ගස් වර්ගයක් ගෑනෝනේ අර. ඔව්. නෙළුව උඩුගම කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් බවත් ඊට පිළියම් ලෙස නෙළුව ලංකාගම පිටදෙනිය මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ කළ බවටත් මෙහිදී කරුණාවරණය වුණා. සිංහරාජ වනරක්ෂිතයට හානි වන බවට පරිසර වේදීන් කළ චෝදනාව හේතුවෙන් ප්‍රතිසංස්කරණය අතරමඟ නතර කරන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර තිබුණා. මාර්ග සංවර්ධන වනජීවී සහ වන සංරක්ෂණ පරිසර සහ අදාළ සියලු අමාත්‍යංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කරන මාර්ගය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වුණා.
මෙම මාර්ගය ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බවයි ජනාධිපතිවරයා තරයේ අවධාරණය කර සිටියේ. ප්‍රතිසංස්කරණයෙන් පසුව නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව දහවෙනි කිරීමට එක් කිරීමටද මෙහිදී තීරණය වුණා. එමෙන්ම ලංකාගම ග්‍රාමයේ වැල්පාලම වෙනුවට දිගින් අඩි 120ක් සහ පළලින් අඩි 6කින් යුත් පාලමක් ඉදිකිරීමටද යෝජනා වී තිබෙනවා. පවුල් 700ක් වසන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 3 බැගින් නොමිලේ පැල 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමටද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අනුව නෙළුව ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී සිදු කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ආණ්ඩු විලුන්දාව අපේ භූමියේ කොටසක් විනාශ කිරීම සඳහා අනුබල ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු පුත්තලම බහිස්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙරට දෙවන රම්සා තෙත්බිම වන ආණවිලුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් පසුගියදා ඩෝසර් යන්ත්‍ර යොදාගෙන විනාශ කර තිබුණා. ආණවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීම සඳහා උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු එම යන්ත්‍රය සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයා අද පෙරවරුවේ මුන්දලම පින්කැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙසේ විනාශ කර ඇත්තේ කඩුලාන ප්‍රතිස්ථාපනය සඳහා යෝජිත අක්කර දෙකක පමණ කොටසක් වන අතර ඉස්සන් කොටුවක් ඉදිකිරීම සඳහා කිසියම් පිරිසක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම විනාශය සිදු කර තිබෙනවා. එම අභය භූමිය තුල කඩුලාන විනාශ කරමින් සිදු කළ ඉස්සන් වගාව වසර 20කට පමණ පෙර නවතා දැමුණා. ඒ කලපුව අසල ඇති ඕලන්ද ඇල ආශ්‍රිතව මෙම භූමියේ තිබූ ඉස්සන් වගාවට බලපෑ ආම්ලික තත්වය මුල් කරගනිමින් එන්නතරුව මෙම භූමියේ ජෛව විවිධත්වය සැලකිල්ලට ගනිමින් මෙම පරිසර පද්ධතිය රම්සා තෙත්බිමක් ලෙස 2001 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණා. මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වයඹ හඬ පරිසර සංවිධානයේද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. 87 වගේ කාලේ ඉස්සටැංක ඉදිකිරීමට අවසර පත්‍ර ලබා දීලා තිබුණා. බදු කාල සීමාව අවසන් වුණායින් පසුව මේ සීමාවට කිසිම කෙනෙකුට ඇතුළු වීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් අවසර දුන්නේ නැහැ. මේ පරිසර හානියක් කියලා අපි දකින්නේම කඩුලාන ව්‍යාප්තියක් ලෙස කරන්න තිබුණු භූමිය ඉස්සොන් කර්මාන්ත සඳහා පාවිච්චි කරන්න සූදානම් වෙනවා. ඒක විශාල පරිසර හානියක් බව තමයි අපි දකින්නේ. ප්‍රාදේශීය සභාව නොදැන වගේම ග්‍රාම සේවක නිලධාරීතුමන් නොදැන රයක් එළිවෙනකොට අක්කර කීපයක ඉස්සො ටැංකි සකස් වෙනවා. මේ ක්‍රියාත්මක වෙන අදිසි හස්තයන් මොනවද කියලා රජය දන්නේ නැත්නම් මේවා කරන්නේ කවුද? ලීසින් වාරික ගෙවීම සඳහා ජනතාවට ලබා දුන් සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති ජන හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් අද කොළඹ තොටලඟ ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. අපිට අහන්නට ලැබුණා කොරෝනාව නිසා ආර්ථික වශයෙන් විපතට පත්ුණු අපේ රටේ ජනතාවට මේ වර්තමාන රජය සහන රැසක් ලබා දුන්නයි කිය. ඇත්ත වශයෙන්ම අපි හොයලා බලන්නට ඕන මේ ලබා දුන්නයි කියපු සහන ටික ජනතාවට ලැබිලා තිබෙනවා. ලොකුවටම කිව්වා ලීසින් වාරිකයට සහන ලබා දෙනවයි කිය. දැන් මොකද වෙලා තියෙන්නේ? ලීසින් වාරිකවලට ලබා දුන්නු අර පුංචි සහන කාලය අවසන් වෙමින් පවතිනවා. දැන් හෙට අනිද්දාම වාහන සීස් කරන කණ්ඩායම් ගෙවල් වලට පැනලා වාහන ටික උදුරා ගන්නට කටයුතු කරනවා. ආණ්ඩුව බිහි කරන්නේ ජනතා ගැටලු වල ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වල විසඳුම් සපයන. එසේනම් විපක්ෂයේ අපි විමසින්ෙන් බලාගෙන සිටිනවා මේ ලීසින් වාරික සහනය තව දුරටත් ඉදිරියටත් රජය දික් කරනකන් දිගු කරනකන් අපි බලාගෙන ඉන්නවා.
බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කලි 25ක් මේවන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් මේ අතර හිටපු සංවිධානාත්මක අපරාධ කලි නායකයෙකු ලෙස සැලකෙන සමයන්ගේ ප්‍රධාන වෙඩිකරුවෙක් වූ ඉන්ද්‍රනිල් වජිර කුමාර හේවත් ඉන්ද්‍රාණ මෙත්තා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. इंदुनील वजर कुमार हिवात इंद्रान मेत्ता पसुगे विसी हत्तुनेदा हेरोइन ग्राम दहायक समग रनल प्रदेश नवगमु पोलिस अत्तरंगोट पत्वना पोलिस पेवसुए पुत्किल गहतन मंकुल कैम कप्पम गेनी मादी चोदना रसक सेककारुट एरहीव एल्लवी यती बावाई पसु कडुवेल महेस्ट्रात अधिकरनेट इदरिपात किरीवे नलत्रु लबागत रेंदवुं नियोग मत सेककारुगें प्रश्न किरीम बलदी रनल प्रदेश संगवायती आयुध किहिपयक पिलिवदुव ओहु तोरतुरु हेली करते बेनवा एयनु पोलिस सेककारु समग ये रात्रि मस्तानीट गोसेति अतर एहितिबी गिनियव्यक माइक्रोवर्गे पिस्तोलयक एतलु अवि किहिपयक हंबु वी तिबेनवा पोलिस पेवसुवे अदाल गिनियवि समग अदाल सेककरु नवत रगनेमिन सिटिन अतरतुर सेककरु अत्विलंगु समगिन जीप्रति रियदुरुगे गेल दैतिन सिरकर पला यामट उत्साह कर एति बवाय एहिदी पोलिस निलधारिन जीप्रति तुलम सेककरुट वेडितबा एति अतर इन बरपतल तुवर लेबु सेककरु नवगमु प्रादेशीय रोहलट अतुलत किरिमिन पसु मिय गोस तिबेनवा सिद्धिन जीप्रति रियदुरुलेस कटयुतु कल पुत्कलयाद तुवाल लबा कोलंब जातिक रोहलट अतुलत कर तिबेनवा मियगिय सेककरु हिटपु संविधानात्मक अपराध कल्लि नायकयकु लेस सेलकिन समयन्गे कंडायमे प्रधान वेडिक्करुयकु लेसद सेलकेनवा ගුවන් හමුදා බුද්ධි ආවේක්ෂණ පද්ධතිය මගින් සහ පොලිස් විශේෂ කාර්ය බලක විශේෂ අවිසහ යුදෝපක්‍රම අංශයට ලද තොරතුරුකට අනුව මුතුරාජුවෙල රක්ෂිතය තුල සිදු කරගෙන ගිය මහ පරිමාණ අනවසර මත්පැන් නිෂ්පාදනාගාර රැසක් විනාශ කිරීමට ගුවන් හමුදා නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලක නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදාගෙන තිබවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ අතර බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා වූ වැඩමුළුවක් අද කොළඹදී පැවැත්වුණා. අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධයෙන් වෙනම ඒකකයක් තියෙනවා. ඒකකේ රජයේ අධිනීතිච්චවරු වගේම නීතිච්චවරුත් ඉන්නවා. ඕන ප්‍රශ්නයකදී ඇවිල්ලා ඍජුව සාමාන්‍යයෙන් නාකොටිකේ නිලධාරීන් දන්නවා. අත්අඩංගු ඉන්න ඇතුළු සම්පත් එක්ක ඍජු ඒගොල්ලෝ කතා බහ කරලා දෙනවා. मटम दिनायर कथागर उदारे कथागर मंगण अभी सार्थक नीलधारी दक्ष निलधारी संविधानात्मक अपराध खाली विशिपहाम क्रियाशील मटमें क्रियात्मक मे विशिपहे साजिक असुवर्णनो एक तूसी हतल दंट क्रियाकार व्यवस्थे क्रियाकार विदेश මත්ද්‍රව්‍ය පාතාලයේ සහ සංවිධානාත්මක අපරාධ මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒකලුතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී රටේ මිනිසුන්ට නැවත කිසි දවසක අර පාස්කුවේරිදා ප්‍රහාරය වගේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න පමණක් නෙමෙයි අපේ නායක හාමුදුරනේ ඒ වගේ දෙයක් ගැන අහන්නවත් නැති වෙන්න පරිසරය ඇති කරන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා. උතුරේ ත්‍රස්තවාදය නැවත විස කොසවන්න උත්සාහ කරමින් තිබුණු ආකාරය මැනවින් හඳුනාගත්ත අපි එය නැති කරන්න ඒ වගේම නැගෙනහිර පළාතෙන් නැග ආපු දැඩි මතධාරී තත්වයන් ඒ කියන්නේ පාස්කු විරිදා බෝම්බ ප්‍රහාරය වැනි දේවල් වලට පාදක වෙච්චේ දැඩි මතධාරී අදහස් තියෙන අයවලුන් අපි අත්අඩංගුවට අරගෙන ඒ අය අතර ඉන්න දරුණු අපරාධකාරයින්ව නීතිය ඉදිරියට පමුණවන ගමන් නොමඟ ගිය
හරිමකට ගන්න පුළුවන් දරුවන්ව අපි යහපත් මාර්ගයට ගන්න දැනට කටයුතු කරගෙන යනවා අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර පාතාලය සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් නැත්තටම නැති කරන්න මම මේ වචන දෙකට යටින් ඉරක් ඇඳලා කියන්න ඕනේ නැත්තටම නැති කරන්න අපෙන් විය යුතු හැම දෙයක්ම අපි තමුන්නාසේලා වෙනුවෙන් කොහොම හරි කරනවයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා දහනව වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණක් වත්මන් ආණ්ඩුව මේ වන විට අවධානය යොමු කර ඇති බව අධිකරණ මාත්‍ය අලිසා ප්‍රී මහතා පවසනවා. එයද මහනුවරදී මාත්‍ය වෙත අදහස් පළ කරමි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත් අමාත්‍යවරයා අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනාහිමිවරුන් වන පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමි සහ පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා පැමිණිය අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කගොඩේ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මේ සාකච්ඡාවලදී ඉතා වටිනා අදහස් රාශියක් අපිට ලැබුණා. ඒ වහන්සේලා විශේෂයෙන්ම කුඩුව දුරෙන් කොහොමද මේ රට මුදවගන්නේ? බාල අපචාර වලට විරුද්ධව අපි කොහොමද කටයුතු කළ යුත්තේ? පොදුවේ මේ රටේ බාල වයස්කාර විවාහ වළක්වා ගන්න කොහොමද? රටේ අලුත් ව්‍යවස්ථාව කොයි ආකාරයට විය යුතුද? වගේ බොහෝ දේවල් පිළිබඳව ඉතා වැදගත් කරුණු රාශියක් අපිට ප්‍රකාශ කරා. ඊළඟට අපිට විශේෂයෙන්ම ප්‍රකාශ වුණා විෂ්ණු වහන්සේලා සම්බන්ධයෙන් අහන නඩු සම්බන්ධයෙන් විශේෂ වෙනම අධිකරණයක් පිටුවල ඉක්මනට කඩිනමින් විසඳා දෙන්න පුළුවන් ද කියන එක අදහසක් ආවා. ධාතුවේ එහෙම සංශෝධනය කිරීමක් කරනවද සර්? මේ වෙලාවේදී අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ 19 වන ව්‍යවස්ථාවේ ඇතුළත අපිට ගැට රාශියක් ගහලා තියෙනවා මේ ව්‍යවස්ථාවේ අපිට වැඩ කරන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉවත් කිරීම සඳහායි 20 වන සංශෝධනය තමයි අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. නව ව්‍යවස්ථාව සැකසීමේදී උපාගමිතුමගේ වෙනුවෙන් යංගු සීඩ කඩක් වෙනවද? ඒක කිසිවක් අපි සාකච්ඡා කරලා නැහැ. නව ව්‍යවස්ථාවක් ගේනවයි කියන කරුණ විතරයි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙන්නේ. ව්‍යුහය කෙසේ විය යුතුද පිළිබඳව සාකච්ඡා කරලා නැහැ. ඒක අපිට අවශ්‍ය දේවල් ඇතුළත් කරන්න හෝ ඉවත් කරන්න මේ පෞද්ගලිකව බෑ. රට වෙනුවෙන් හදන ව්‍යවස්ථාව. දහනව වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීම පිළිබඳව වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර මේ වන විට කතිකාවක් ගොඩනැගී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් සමග ජන බලවේගය පවසන්නේ දහනව වෙන ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීමට කැපවන බවයි. විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අදහස් පළ කළා. ජනාධිපතිවරයා විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂයෙන් ඊට එරෙහිව දැඩි විරෝධයක් දිගින් දිගටම එල්ල වුණා. ඒ අනුව ආණ්ඩුව විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කොළඹදී සාකච්ඡාවක නිරත වුණා. 19 වෙනි සංශෝධනය එකෙන් ලැබුණ ප්‍රතිලාභ ආපසර හරවන්නට රජය ක්‍රියා කරනවා. එතකොට මේක ආරක්ෂා කිරීමටත් ඒ වගේම මේකෙන් ඉදිරියට 19 අපේ රජයක් යටතේ අනාගතයේදී 19ටත් වඩා පුළුල් බලතල ජනතාවට දීලා මීටත් වඩා ප්‍රජාතන්ත්‍ර රාජ්‍ය ක්‍රමයක් බිහි කරන්නේ කොහොමද කියන වැඩ පිළිවෙල තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒගොල්ලොම කියනවානේ අවුරුදු පහට අපි අඩු කරානේ පාර්ලිමේන්තුවේ දුර කාලයයි ජනාධිපතිතුමාගේ දුර කාලයයි ඒක අයින් කරන්නේ නැහැ කියලා කියනවානේ. එතකොට ඒකෙම කියනවානේ 19 අයින් කරන්නේ නැහැ කියලා. සංශෝධන කරන්න පුළුවන්. විදේශිකයන්ට ද්විත්වපුරවැසියන්ට රටේ විධායකයෙක් ඉන්න පුළුවන්ද? ජනාධිපති වෙන්න පුළුවන්ද? කැබිනට් මණ්ඩලයේ ඉන්න පුළුවන්ද? දැන් හිතලා බලන්න. එහෙම හිටියොත් රටවල් දෙකක් අතරේ ඝට්ටනයක් ආවොත් ඕස්ට්‍රේලියාවයි ලංකාවේ ද්විත්වපුරවැසියෙක්, ඇමරිකාවේ ලංකාවේ ද්විත්වපුරවැසියෙක්. හරිද? ගැටණයක් කවත් රටවල් දෙක අතරේ කාගේ පැත්තද ඒ යන්නේ? ඉතින් මේ වගේ බොහොම හිතන්න තියෙන දේවල් තියෙනවා. මේ අතර ඊළඟේ තමිල් අරසු පක්ෂයද අද දින වවුනියාවේදී රැස්ව තිබෙනවා. එහිදීද 19 වන ව්‍යවස්ථාව අහෝසි කර 21 වන ව්‍යවස්ථාව ගෙනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මොනවද කියනවා කියලා අපිට දැනුම් දෙන්න ඕනේ. ඒක බලලා ඊට පස්සේ තමයි අපි ඒක ගැන ස්ථාවරයක් ගන්න පුළුවන්. අපි සාකච්ඡාවක් කරන්න පුළුවන් ඒක දැනුම් දුන්නාට පස්සේ තමයි.
තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් විහිදුවීමට ජනතා වරම ලැබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි ජනතාව තුනෙන් දෙකේ බලයක් ලැබුණේ. ඉතින් ඒකට තමයි අපි ඉල්ලුවේ තුනෙන් දෙක නැත්තම් වෙන වැඩක් නැහැ නේ තුනෙන් දෙකෙන්. අපිට 113ක් ලැබුණාම හොඳටම ඇති. නමුත් ජනතාව 150ක්ම දුන්නේ තුනෙන් දෙකේ බලය දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් කරන්න. එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් අඳුරලා දෙන්න. ඒ සඳහා ක්‍රියා කරනවා ඉක්මනින්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තමන් අනිවාර්යෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා ඊයේ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝසමිඳුන් බැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. පළමුවෙන්ම අනුරාධපුර මහා විහාරයට පැමිණි ඒ මහතා අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දකිමින් ආශිර්වාද ලබා ගත්තා. ආගමික ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා ජන හමුවකට සහභාගී වූ අතර එහිදී මෙලෙස අදහස් පළ කළා. මේ මැදිවන්නේදී අපිට විශාල අභියෝගයක් තිබුණා. අපේ පක්ෂය තුල දෙදිරිමක් ඇති වෙලා අපේ පක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයකින් මේ මහා මැදිවන්නට ඉදිරිපත් වුණා. මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජයක් නෙවෙයි. මම මේක දකින්නේ අවස්ථාවක් හැටියට. දැන් අපිට අවස්ථාවක් තියෙනවා මිත්‍රනි අපි කොතනද වැරදුනේ කියලා හොයාගන්න. අපි ඒකෙන් හිතලා වැඩ කටයුතු කරලා අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කරලා ආපෝ මේ පක්ෂය ශක්තිමත් කරලා ජයග්‍රහණය තව අපිට ගමන් කරන්න පුළුවන් කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. අපිට මේ පක්ෂය දාලා යන්න බෑ. මොකද මේ පක්ෂය කියන්නේ තාමත් දැවැන්ත පක්ෂයක්. මේ ආණ්ඩුවට වැඩිකල් යන්නට බෑ කියලා තමයි මං හිතන්නේ. දැන් ඉන්නවා තුනෙන් දෙක බලයක් තියාගෙන. නමුත් අවුරුදු දෙකක් තුනක් යනකොට මිතුන්නේ අපිට නම් දකින්නේ මේ රටේ විශාල ආර්ථික අර්බුදයකට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා. රට වටේම අපේ අපේක්ෂකයන් එවාගෙම පාක්ෂිකයන් ගොඩක් මාව ආමන්ත්‍රණය කළා ඉල්ලීමක් කෙරුවා අනිවාර්යයෙන්ම නායකත්වයට ඉදිරිපත් වෙන්න කියලා. අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න හැකියි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. පුනර්ජීවනයේ සහ දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ දැක්ම සහ අරමුණු වලට සමගාමීව තම අගය එකතු කරමින් කිරි නිෂ්පාදන අපනයනික ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ශ්‍රී ලංකා සමාගම කටයුතු කර තිබෙනවා. තමන් සමග අත්වල බැඳගෙන සිටින දේශීය කිරි ගොවීන් වෙතින් කිරි මිලදී ගන්නා ෆොන්ටෙරා සමාගම සිය අතිනවීන තාක්ෂණය භාවිතයෙන් යෝගට්, නැවුම් කිරි, රසකල කිරි සහ පානීය යෝගට් වැනි නිෂ්පාදන නිපදවීම සඳහා කටයුතු කරනු ලබනවා. මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වුණා. ලංකාවේ ආර්ථිකය එසවීමට අපගේ රජය ගෙන යන උත්සාහයට රුකුලක් වශයෙන් අප ආයතන නිෂ්පාදනය කරන අගය එකතු කුල බාණ්ඩ අපනයනය සඳහා අපි යොමු වෙමින් සිටින අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතාගේ මග පින්වීමත් ඒත් එක්කම අපිට දුන්න ධෛර්යය අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ කාර්යය කඩිනම් කිරීම සඳහා. ඒ කඩිනම් කිරීම ඒ ප්‍රයත්නය සනුහිටුවන් කිරීම සඳහා තමයි අපි අද මේ පොඩි චාම්මුත්සය පැවැත්වීම තුළින් අපේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපි අපනයනය කරන ඒ අගය එකතු කළ කිරි නිෂ්පාදන සංකේතාත්මක ලෙස පිරිත් ගැන්වීමට තමයි අපි මෙම උත්සවය තුළින් බලාපොරොත්තු වන්නේ. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.